හලා කොහොමද ඔයාලා හැමෝම ආයන් මම් channel එකට ආදරෙන් පිළිගන්නවා ඒ වගේම තමයි ඔයාලා සනීපෙන් පරිස්සමෙන් ඉන්න ඇති කියලා හිතනවා අද මම කරන වීඩියෝ එක තමයි අපිට තියෙන kitchen එක ලස්සනට organize කරලා ලස්සනට තියාගන්න එතකොට අපිට බඩු එදිනෙදා අපි shopping කරන බඩු rack එකේ ලස්සනට පිළිවෙලකට තියාගන්න අවශ්‍ය කරන දේවල් තමයි මේ ලොකු box එක ඇතුලේ තියෙන්නේ මේක මම ගෙදරට online IKEA එකෙන් order කරප එකක් ඉතින් අපි දැන් ගිහලා බලමු මේ box එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා මම දැන් පෙන්නනවා මේ box එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා මම බිමේ ඉඳගෙන ඉන්නේ මේ තමයි පළවෙනි එක. ඉතින් මේකෙන් කොයි විදිහටද kitchen එක ලස්සනට තියාගන්න උදව් වෙන්නේ කියලා මම කියනවා. ඇත්තටම මේකේ තියෙන බඩු හැම එකම පවුන් 3ට වඩා අඩුයි. වැඩිම ගන්න තමයි පවුන් 3. අපේ අතේ තියෙන බජට් එකට හරියන shopping කරන්න පුළුවන් එකම තැන තමයි IKEA එක. ඉතින් මේ තමයි ඒ rack එක. මම පෙන්නන්න මේ rack එක කොයි විදිහටද අපිට අපේ බඩු organize කරන්න උදව් වෙන්නේ කියලා. एक ही मामा देखा ऑर्डर करा मेथी ने देखा था माँ एक ही मेकअप पावन तो ना है माम पहना ना कहूँ दे मेकअप वैध करते नहीं किया ला ऑल अट पहना है थी मेथी ने इधर मेथी ने तो लोगों इधर प्रमाण या थी ना प्रयोजन या गाने तो ना मैं इधर प्रमाण या अपराध या करने साथा माँ मामा मेकअप ऑर्डर करे इतने मेहें ना इधर पुलवां आई क्या एक हिंग मेकअप गान ना ये वाके मत हम लांग का दी देखा मेकअप मॉरिसन ने खेलनुत मेहें ना इधर गान ना पुलवा लांग खा भी ना ऑल अट पुलवां समाहर विटे अमरसन ने खेल ऑर्डर करा ना नमूत गान ना बाडू वटा वटा डिलीवरी चार्ज का क्वेडी पूरा गेवान ना ओने निशा एक पौडाक अमारु दया के ना पुलवा නමුත් අයිඩියා එකක් තියලා කියනනම් එක වැඩ කරයිද කියලා නම් දන්නේ නැහැ. ඔයාලා දන්නවා ඇති කම්බි වැඩ කරන කට්ටිය ඉන්නවනේ. ඉතින් ඒ වගේ කෙනෙක් ළඟට ගිහිල්ලා ඔයාලට අවශ්‍ය වෙන විදිහට මේකක් හදලා දෙන්න කිව්වම මං හිතන්නේ හදලා දෙයි. මොකද මේව හදලා තියෙන්නේ කම්බි වලින් නිසා ලොකු දෙයක් නෙමෙයි කරන්න තියෙන්නේ. ඔයාලට ඕන විදිහට එයාලා හදලා දෙයි. ඉතින් වැඩි කතා නැතුව මම මේක ක්ලිප් කරන විදිහ කියන්නම්. ඔයාලට පේන ඇති මෙතන ක්ලිප් එකක් තියෙනවා. ඒ ක්ලිප් එක මේක ඇතුළට ගහන්න තියෙන්නේ මේ විදිහට හැම වෙලේම මේක එහෙම අර තද කර කර ඉන්න අවශ්‍ය නැහැ මේක හැම වෙලේම මේ මේකට ෆිට වෙනවා ඉතින් මම අනිත් එකත් අහලා පෙන්නන්නම් කොහොමද කියලා ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ අපිට දැන් තියෙන්නේ අපිට ඕනි විදිහට අවශ්‍ය විදිහට මේක ඕගනයිස් කරගන්න එක අපිට පුළුවන් මේ විදිහට අපේ බඩු ऑर्गेनाइज कराना लास्ट ना डा इतवड़ा अपटा याने इधर प्रमाण या अड़ूएन वा थबा आवश्यक है ना वैरी पूरा बाडू अपिटा पुलवाना मेके रैक्कला ऑर्गेनाइज करकरना ले सेम पुलवा अलग आवश्यक है ना ओ नमक यार ඔයාලට පේනවා ඇති තව පුළුවන් නම් මම නිකන් අයිඩියා එකක් විතරයි පෙන්වන්නේ අවශ්‍ය ප්‍රමාණයට මේක උඩටම පුරවන්න ඕන නැණ අපිට ඒ විදිහට ලස්සනට මේක ඕගනයිස් කරගන්න පුළුවන් එතකොට මේ තමයි අනික් එක මේ වගේන් දෙකයි එතකොට මේ වගේන් දෙකයි හතරක් ඕඩර් කරා ඇත්තටම මේක හරි ලේසි අපේ කප්ස් ඕගනයිස් කරන්න ලස්සනට මේක ගොඩක් වටිනවා මම පෙන්වන්නම් මේකෙනුත් කොහොමද අපේ දේවල් ඕගනයිස් කරගන්න කියලා මේක ගාන කියලා නම් මේක පවුන් 3යි ලොකු එක. එතකොට මේ පොඩි එක පවුන් 2යි. මේ තමයි එක 40 වුණාට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. මේ රැක් එක ඕගනයිස් කරගත්තේ මම මේ විදිහට. ඉතින් අපිට අවශ්‍ය වෙලාවට අපිට ඕනි දේ විතරක් අපට ගන්න පුළුවන්. මේ තමයි ලොකු රැක් එක. පොඩි එක නෙමෙයි. හරිම ලේසි. තියන්න ඉතින් මේ තමයි එහෙම පිළිවෙලකට ලස්සනට තියාගත්තම නැතිනම් මේකට ඔඩින් තව එකක් තියනවා මේ විදිහට පිළිවෙලට තියන්න කලින් මේ
මෙතන තියෙන බඩු ටිකත් මම මේ විදිහට තමයි තියලා තිබ්බේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ විදිහට තියනවට වඩා මේ විදිහට පිළිවෙලකට තියෙන එක ලස්සනයි කියලා ඔයාලටත් හිතෙනවා ඇති. මම පොඩි රැක් එක ඉතින් කප්ස් විතර නෙමෙයි තුන පාකුඩ බෝතල් හැමදේම ඔයාලට මේ වගේ ඕගනයිස් කරන්න පුළුවන් තියෙන හැමදේම මේ විදිහට ලස්සන්ට ඕගනයිස් කරගන්න පුළුවන් මේ විදිහට ඔයාලට තියෙන ඇති උඩින් උඩට තියන්න පුළුවන් තව පල්හැත් ඉදි ඉතුරු වෙලා තියෙනවා අපට අවශ්‍ය කරන දේවල් තියන්න මේ තමයි අනික් එක ඇත්තටම මේක සිංක් එකේම තියලා අපට අවශ්‍ය කරන සලාඩ් හරි කප් එකක් හරි වතුර පෙරෙන්න අපිට මේක මේ සිංක් එක උඩම තියලා හොදලා වතුර පෙරනකම් මේක සිංක් එකේම තියලා තියන්න පුළුවන් මේක තමයි අනිත් එක මේක පවුන්ඩ් 2යි සේල් ප්‍රයිස් කියලා යාලා පවුන්ඩ් 2කට දාලා තිබ්බා නෝමල් මේක පවුන්ඩ් 3යි ඉතින් මම ගත්තේ සේල් ප්‍රයිස් එකකින් පවුන්ඩ් 2කට මේ විදිහට තමයි මේක තියන්න පුළුවන්. අපිට ඕන වෙන දෙපැත්තම තියන්න පුළුවන්. ඉතින් හරිම ලේසි අපිට අවශ්‍ය කරන දේවල් සෝදලා ඉවර වෙලා වතුර පෙරෙනකන් මේකෙම තියලා තියන්න පුළුවන්. ලේසිම ක්‍රමයක් තමයි මේක. අනිත් එක මේකෙන් අපිට පුළුවන් කප්ස් වීදුරු අනම්මනක් හැමදේම සෝදලා මේකත් වතුර පෙරෙනකන් ඩ්‍රයි වෙනකන් තියලා මේ සුඩින් තියලා තියන්න. ඉතින් මේක මම හිතන්නේ සාමාන්‍ය ගානකට ලොකු එක මිනිත්තු. මේ ගානට ලොකුයි. ඇත්තට මේක වටනවා ගොඩක් පාටි එකක් තියෙන දවසට ග්ලාසස් හොදන්න වැඩි වෙනවනේ. ඉතින් ඒ වගේ දවසකට මේක පාවිච්චි කරන්න මම හිතනවා ගොඩක් මේක හෙල්ප් එකක් වෙයි කියලා. මේ තමයි අනිත් එක මේක බබාලට ප්ලේට්ස්. එකම මට හිතුණා එකම ප්ලේට් එකේ හැමදාම කනවට පොඩ්ඩක් යාලට බෝරින් වගේ දැනෙනවා ඇති කියලා. ඒ නිසා මම මේ ප්ලේට් එක යාලට ඕඩර් කරා. මම හිතන්නේ මේක මට මතක විදියට 1.75 පවුම්. ඉතින් මේකේ ප්ලේට්ස් 6ක් තියෙනවා. තදතදා! අපේ පොඩි එකේ නෑවිලා. Mama. Yes. Eta. Yes. Eta. Yes. Eta. Eta. Me tama e pets me oata oata plates ekak ona. Go. Ethen me tama pets 6ක් තියෙනවා. හරි ලස්සන කලර් එකෙන් තද කලර් එකක් තිබ්බා. මම ආසුණා පොඩ්ඩක් charm කලර් එකකට. හරි ලස්සන කලර්ස් වලින් plates 6ක් අපිට ගන්න පුළුවන්. මේ තමයි ඒ ප්ලාස්ටික්. මේ තවත් එකක්. මේකත් අපිට කරන ඕනම බඩුවක් ඕගනයිස් කරලා ලස්සනට පිළිවෙලකට තියාගන්න පුළුවන් එකක් අපිට පුළුවන්. මේ වගේන් හතරක් ඕඩර් කරා. මේකේ ගාන කියනනම් පවුම් 1.50යි. ඔව් 1.50යි මං හිතන්නේ වට මතක නැහැ. ඇත්තට මේකේ කලර්ස් තුනක් තියෙනවා. ඉතින් මම ආස වුණේ මේ වයිට් කලර් එකට. අපිට පුළුවන් ගැල්ලමකට මොනවද පැඩ්ස් වර්ග එතකොට ලම්බබාලගේ විටමින්ස් කිචන් එකට අමතර වැඩිපුර තියෙන දේවල් ඕගනයිස් කරලා කබඩ් එකෙන් දාලා තියෙන. ඇත්තටම මේක ගොඩක් අපිට වටනවා කියලා හිතුවා. මම පෙන්නන්නම් කොයි විදිහටද මේක මගේ බඩු දේ මගේ මට තියෙන දේවල් මම ඕගනයිස් කරන්න මේක පාවිච්චි කරන්න කියලා. මේ විදිහට තමයි ඕගනයිස් කරලා යොරනාම තියෙන්නේ. ඔයාලා කැමති දේවල් ඔයාලට මේක ඕගනයිස් කරගන්න පුළුවන්. මම හිතනවා ඔයාලටත් අයිඩියා එකක් එන්නේ නැති කියලා කොයි විදිහටද ඔයාලගේ දේවල් ලස්සනට ඕගනයිස් කරලා තියාගන්නේ කියලා. මේ තමයි ඒ කලර් එකෙම බොක්ස් එක. ඇත්තටම මේකේ කලර්ස් තුනක් තියෙනවා. ඔයාලා කැමති විදිහට කලර්ස් තෝරගන්න පුළුවන්. මේක පවුන්ඩ් 2ක් වුණා. මේකට තියෙන හොඳම දේ තමයි මේකට පියනක් තියෙනවා අරින්නවකට. ඉතින් මේකත් බබාලට ගන්න බැරි වෙන්න අවශ්‍ය කරන දේවල් වහලා කරලා තියන්න පුළුවන් ලොකු දෙයක් හොඳ දෙයක් කියලා හිතනවා. මේ තමයි ඒකෙම ඔයාලට පේන ඇති බොක්ස් එක. ඉතින් බලමු නේද කොහොමද ඕගනයිස් කරගන්නේ කියලා මේ බොක්ස් එක පාවිච්චි කරලා.
ඉතින් මේකෙන් අපිට පුළුවන් අපිනේ එදිනෙදා වැඩිපුර කෑම හදනවා නම් අපිට මේක මේකට දාලා ෆ්‍රිජ් එකෙන් අරන් තියන්න ඉතුරු වෙන කෑම මේකට දාලා අරන් තියන්න පුළුවන් එකක් තමයි මේක. ඇත්තට මේක ගන්න හේතුව උනේ මේක මේ ග්ලාස් ප්ලාස්ටික් නෙමෙයි. ඒ වගේම මේකට පියනක් තියෙනවා. මොකද හැමදාම මම ප්ලාස්ටික් බාජන තමයි පාවිච්චි කරන්නේ. මම හිතුවා ප්ලාස්ටික් බාජන පාවිච්චි කරන්න නැතුව පොඩි වීදුරු බාජනයකට යන්න කියලා. ඇත්තට මම හිතුවේ මේක ලොකුයි කියලා. නමුත් මේක ගෙන පුවම් පොඩ්ඩක් පොඩි ඔයාලට පේනවා ඇති මේක ඕපන් කරන්න පුළුවන්. ඕපන් කළා බලමු. අන්තිම එක අර කැපිචන එකක් හදනකට වගේ අර පෙන උඩට ගන්න පුළුවන් විදිහ එකක් තමයි මේක ඔයාලට පේනවා ඇති. හදලම බලන්න ඕන කොයි විදිහටද කියලා. මම හිතනවා මේක වැඩ කරයි කියලා. මොකද මේක බැටරියක් දාන්න ඕන. බැටරියෙන් තමයි වැඩ කරන්නේ. අපි බලමු නේද කිරි එකක් හදලා කොයි විදිහටද ඒකේ ඒ විදිහට එන පෙන ටික මේ විදිහට එයිද කියලා බලමු දැන්. මම හිතනවා ඔයාලටත් අයිඩියා එකක් එන්නේ නැති කියලා. කොහොමද ලස්සනට කිචන් එකක් ඕගනයිස් කරන්නේ, කිචන් එකක් විතර නෙමෙයි අනිත් දේවලුත් ඕගනයිස් කරගන්නේ කොහොමද කියලා ඔයාලට අයිඩියා එකක් එන්නේ නැති. ඉතින් එහෙනම් තවත් ලස්සන දවසක තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.